श्री लंका पुदुजन पेरमुन प्रतिपत्तियक हटियट राज्य संपत् आरक्षा करन्न ओने कियन बेंदिमिन इन्ने नूत अपि कोई अवस्थावकवत् आयोजक मे रट गेन एकट विरुद्ध नै ओनेम आयतनेकट आयोजन गेनवन एके किसी प्रश्नयक् नै नूत दैन अपिट अद गटलुवक् वेला तियेने रटे प्रधान आदायन लबन आयतन कीपयक् पुद्गलीकरण क्रियावल संबंध गटलुवत् विशेषेम टेलीकॉम आयतने श्रीलंका इंश्योरेंस बैंक आयतन पुद्गलीकरण क्रीम पिलिबंद अभी पक्षेट अपीट कंगवेन्न पुलवांकमाक देशीय आयोजक अतुलकरण मुकद अपीट अतीते अपीट पेनव अतीते इस्कागर संस्थाव मेरटे देशीय आयोजक अद देशीय आयोजक यदा किरीमंड किरी निष्पादने मिल्को आयतने देशी आयोजक मेरटे होने तरह देशी का आयोजक इन्नो मे वगे आयतन गण गुण दृशास्ताव दम पुद्गली करे ना देशी आयोजक इन्होंने अभी आयोजने करने का किसी में विरुद्ध नुमुत अपे देशीय संपत् विदेशी के इंटर दिन नेतु देशीय आयोजक के इंटर लाभला दिन ने पुलवांग में नो अब तुम्हारे यहाँ ने क्या मती इस्तेला मुझे मैं फोमा दें कानो की ला सहायन ने क्या कहा नो ऐटा नम लक्ष्य जनता अब चांदी दून ने दीला प्रश्न या कापूला हम एक दाला पहला की हिला बंदेशी का दीला श्रीलंका पोदुजन पेरमुन රටේ ජනතාව ශ්‍රී ලංකා පුජන පෙරමුණට දුන්නේ මේ බලේ රටේ දීලා යම් කිසි ප්‍රශ්නයක් ආවම ඊට පස්සේ පැනලා එක එක නැහැ මෙහෙට පැනලා ගිහින් ඉවර වෙලා දැන් Tamanට ඕන කෙනා පත් කරගෙන දැන් අද කෑ ගන්නව අරක විකුණන මේක විකුණන ඉතින් මේව කරන්න නෙමෙයි ජනතාව දුන්නේ දැන් මොකද ඔබතුමා මේ ගැන කියන්නේ ඇත්ත අපි ආණ්ඩුව පිහිටෙව්වේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අනුව නෝත් අපේ අපි පත් කරපු ජනාධිපතිතුමා ඉල්ලාස්තුනාම एकट विकल्पयाक हटियट अपीट एवरी दाण्डती सुसु मिनियतम रणिल विक्रमसिंहेन्द्रतम अभी हेतुमा पत्कते अभी पत्कत्मा वडकर्गण अनकुट अपे प्रतिपत्ति पीटयान वनम अभी एक कथाकर्ण कपे अभी बलापुर अगमत जनाधिपत मे प्रश्न कथाकर दी कथाकती ගරු මන්ත්‍රීතුමා නැත්නම් ගරු ඇමතිතුමා අපි ඔබතුමා හොඳට දන්නවනේ දැන් ඔය ඔබතුමා මේ මෙතුමාව ජනාධිපති කරලා කාලාන්තරයක් දැන් ගිහින් තියෙනවා ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ ගෙනාපු සෑම යෝජනාවකටම කිසිම බයක් හැකක් නැතුව අතීස්ස ඔබතුමල්ලා අතීස්ස විතර නෙමෙයි අපි සභාවට ඒ හැම එකක් ගැනම සාකච්ඡාත් කරලා තියෙනවා පක්ෂයක් හිටියේ ඔව් නමුත් අද දැන් මේක උඩු දුවලන ඉතින් දැන් දැන් බලන්න එයා ලංකා සමාගමට වෙලා තියෙන හානිය ඔව් දැන් එයා ලංකා සමාගම අපි ආණ්ඩුවක් කටියට ඔපරේෂන් ප්‍රොෆිට් එකක් ගත්තම 10 මිලියන් මාසයකට නුත් අද ඒක විවිධ ප්‍රශ්න මේ අද ඒකට ඉතුරු ගුවන්ව ලීස් කරන්න නැති හින්දා දැන් විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා එතෙන්ට ඒවට මීයෝ රින්ගලා महाजन मुल मंत्री मंडल अलंका प्लेन रिंग बला अभी प्रभुत्न හොඳයි දැන් ඔබතුමන්ලා මෙච්චර ලේකට අපිටතර දෙන්න බෑ රටේ දේපල ආදායම උපයන්න පුළුවන් ලාභ ලබන ආයතන විකුණනවා කියලා දැන් එතකොට මේ යාලංකායේ කාර්ගන බැලුවහම එතනත් මේකේ පාඩුව ගැනම තමයි වැඩිපුර කතා කරේ මේක මෙහෙම වෙලා මේක මෙහෙම වෙලා මේකට මේ තරම් හානි ඒ කියන්නේ ඒකත් විකුණන්න යන ක්‍රියාවලියකට නේද ඔය යන්නේ मिलियन दहायक ऑपरेशन प्रॉफिट कत्तिमुना ऑपरेशन प्रॉफिट कत्तिमुना हेमतम की पहुगे काले एक लीस गुआना लीसी गलपेन
ලීස් කළා වාහන ගුවන් නොගත් හින්දා කෝපයකට තහනම් කරා ඔව් කෝපයකට ගිහිල්ලා ජීවිපී එක තහනම් කරා ගන්න එතකොට දුවන ප්‍රමාණයට වාහන නැතුණාම ප්‍රශ්නයක් වෙලා තියෙනවා එතන හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා ගුවන්නානයක් මොනහරනොත් පැය 24 කින් එක අලුත් වැඩියා කරලා පාර්ට් දාන්න පුළුවන් තත්ත්වයක හොඳ කාර්ය මණ්ඩලයක් ලංකාවේ ඉන්නවා දැන් අපි මේ කතා කරන්නේ ඔබතුමාලාගේ විශේෂපත් ද ඔබතුමාලා කතා කරේ මේ රාජ්‍ය දේපොළ විකුණුම් කරන්නේ පිළිබඳව දැන් එතකොට අපි ප්‍රතිපත්තියක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලංකාවට විදෝෂ ආයෝජකව ගේනකට විරුද්ධත්වයක් නැහැ නොත් අපේ සමාගම් තියෙනවා නම් ඒවට දේශීය ව්‍යාපාරිකයින්ට කොටස් වෙළඳ පොළට ගිහිල්ලා දෙනවා නම් ඒකටත් අපේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මුළු ආයතනෙම ගෙඩිය පිටින් විකුණනට තමයි අපේ විරුද්ධ. දැන් ටෙලිකොම් ආයතනෙට තව කොටස් ටිකක් විකුණන්න ඕන නම් ස්ටොක් මාකට් එකට ගිහින් දේශීය ආයතන මිලේට ගන්න පුළුවන් අපේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට තව සහයෝග දෙනවා. ඉන්ෂුරන්ස් එක කොටස් වෙළඳ පොළට ගිහිල්ලා දේශීය ආයෝජකයන්ට කොටස් ගන්න දෙනවා අපි විරුද්ධ වෙන්නේ නැහැ. බැංකුවල වුණත් කොටස් ප්‍රමාණයක් ස්ටොක් මාකට් එකට ගිහිලා දේශීය ආයෝජන දෙන අපේ ප්‍රශ්නයක් නැහැ. නෝ මේක සම්පූර්ණ ගෙඩිය පිටින් මේක විකුණනට අපි විරුද්ධයි. හොඳයි දැන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට මම හිතන්නේ ගෙන එක්ක ගිවිසුම සම්බන්ධ දැන් මේ එක්ක කියන්නේ හරය ගැඹුරු මෙතරම් ඒකට ඔබතුමාලා පාර්ලිමේන්තුවට ගෙනාම අත උස්සනවද නැද්ද? නෑ එක්ක ගිවිසුම කියන එක විපක්ෂයේ විවිධිත අර්ථකථන කරනවා. එඩ්ගා කවුසල් හොඳට ආද දැන් එඩ්ගා කවුසල් විරුද්ධ පක්ෂය කියන්නේ බාබර් සාප්පුත් දාන්න පුළුවන් කෙලින් එඩ්කාරෙන්ට. දොස්තර රවිල ඩිස්පෙන්සරි දන්නුත් අපි බලන එඩ්ගා කෝ ඇත්ත தත්ත්වය බලලා අපි ඒකට එකඟ එකගෙනව නැද්ද කියන එක කරනවා. එහෙම නැතුව නිකන් ජනතා යුක්ත වෙන වාගේ නිකන් විරුද්ධලා ඉන්දියාවට ගිහලා එහෙයි කියලා ඉන්නේ නැහැ අපි. දැන් එඩ්ගා එක ගැන ඔබතුමාලා තාම අධ්‍යයනය කරලා නැද්ද හරියට? අපි අධ්‍යයනය කරගෙන එනගි උසුම ගැන අපි අධ්‍යයනය කරනවා. අපි පාර්ලිමේන්තුවට ලංකාව අනුමත කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක ගැන අධ්‍යයනය කළ එක ගැන අපි කරු කියනවා. දැන් කොහොමද ඔබතුමාලා මේ විකුණුම් කරන්නේ පිළිබඳව ජනාධිපතිතුමාව දැනුවත් කරලා අප සාකච්ඡා වලට යන්න යන්නේ? ඔව්. ඒතොර ඒ ඔය පිළිබඳව එක්කයි එක ගැන කතා කරනවද? කතා කරනවා. එක්කගේ උසුම පමණක් නෙමෙයි අපි දැන් ලංකාවේ අපි විපක්ෂයක් හැටියට පක්ෂයක් හැටියට විදේශ ආයෝජකෙන් අපි එන්නේ ඉඩ දෙනෝනේ ප්‍රතිපත්තියක් හැටියට අපි එකට විරුද්ධ නැහැ. පෝට් සිටි එකට විදේශ ආයෝජක වෙනවට අපි විරුද්ධ නැහැ. ලංකාවේ දේශීය කර්මාන්ත දාන්න එනවට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒවා අපි විදේශ ආයෝජකෙන් අපි උදව් කරනවා. නුත් අපේ තියෙන ඒව විදේශ කායදේ ආදායම් ලබා ගන්න විකුණුක තමයි අපිට ගැටලුවක් තියෙන්නේ. ඒ වගේම මන්ත්‍රීතුමා දැන් ඔබතුමා මේ විකුණන ප්‍රශ්නය ගැන මම අහනකොට තව ප්‍රශ්නයක් මම අහන්නම්. අගමැතිතුමා පොදුජන පෙරමුණේ. එතකොට කැබිනට් මන්ත්‍රීවරුත් පොදුජන පෙරමුණේ. ඇයි මේකට ඔබතුමන්ලාට කියන්න බැරි මේක මේව කරන්න එපා ජනාධිපතිතුමා මේක වැරදි මේක අපිට අපේ රටේ තියෙන සම්පත මේක දැන් ඔබතුමා මාධ්‍යයට කියන්නේ නැතුව ඇත්තටම මේක එතුමාට කියන්න පුළුවන්. අනිත් එක මේකෙදී ඔබතුමන්ලාගේ ඒ කියන්නේ ඔබතුමන්ලාගේ ඔබතුමන්ලා පත් කරපු ජනාධිපතිවරයෙක් ඉන්නේ. අපි ඒ ගැන කටයුතු කරගෙන යනවා බලාපොරොත්තු වෙනවා සාධනීය පිළිතුරක් ලැබෙයි කියලා. ඔව් ඒ වගේම දැන් විපක්ෂයෙන් ගෙනලා තියෙන පාර්ලිමේන්තුවට කතානායකවරයාට එරෙහිව විශ්වාස භංගයක්. මොකද ඔබතුමා ඉතින්නේ පරාද කරනවද? අපි කතානායකතුමාට පක්ෂ ඡන්දේ පාවිච්චි කරනවා. එහෙනම් එතුමන්ලායි ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නේ එතුමා මේ නීතියට පටහැනිම ක්‍රියාත්මක වුණා කියලා ඒ සම්බන්ධයෙන් මොකද්ද? අපි ජනතා විමුක්ති කරපු කියන්නේ ඔක්කොම පිළිගන්නේ නැහැනේ. දැන් ඔබතුමාලගේ අභ්‍යන්තර කතිකාවක් තියෙනව නේද නාමල් රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරන්න යනවා කියලා? නෑ නෑ අපි නාමල් රාජපක්ෂ මහත්තුමත් එක්ක පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලකට යනවා රට පුරාම යනවා.
ශක්තිමත් කරලා එතුමා යෝජනා කරනවා. එහෙම අදහසක් තාම නැහැ. තාම නැහැ. ඔව්. එහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකත් මට කියන්න බෑ. නෑ ඔබලා මූණ දැක්කම පේන පුළුවන් වෙන්න යනවා. බලු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා.